වාදන නියදමේ පුතේ තුනශ්‍රේණිය පුංචි දරුවෝ ටික අද රචනාවක් ලියන්නයි මුලින්ම බලාපොරොත්තු වෙන්නේ. ඔන්න අපි ඉපදෙන දවසේ ඉඳලම අපි මේ ලෝකෙට එනවා කියලා දැනගත් දවසේ ඉඳලම අපි ළඟම ඉන්න කෙනෙක් තමයි අපේ අද මාතෘකාව. අපේ දුකේදී අඬන, අපේ සතුටදී අපිත් එක්ක හිනා වෙන, අපේ ජයග්‍රහණයේදී අපි ළඟම ඉඳගෙන අපුඩි ගහලා දිනවත් කරන කෙනෙක් තමයි අද අපි රචනාවෙන් ලියන්නේ. එහෙම කියවහම දැන් ඔයාලට රචනා මාතෘකාව මොකද්ද කියලා ඉබේම කටට එනවා. මම දන්නවා. ඒ වගේම තමා පොතේ අපි ලෙඩක් දුකක් හැදෙනතින් එහෙම රෑ නිදි මරාගෙන අපි බලා ගන්නවා. ඒකම අපේ අධ්‍යාපනය ගැන ඉගෙනීම ගැන ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙනවා හිතනවා මේ අද අපි රචනාවෙන් ලියන්න හදන පුද්ගලයා. එහෙනම් රසන්නේ කවුද අපි අද රචනාවේ මාතෘකාව ලෙසන්නේ කවුද කියලා කියන්න බලන්න. අම්මා. එහෙනම් අපි මේ අම්මා කියන තැනට මගේ අම්මා කියලා ලියමු. එතකොට එයා මගේ අම්මා ගැන අම්මා කියලා කියවති මුළු ලෝකෙම ඉන්න අම්මලා ගැන ලියන්න පුළුවන් අපිට නේද? ඒ නිසා මම මාතෘකාව මෙන්න මේ විදිහට වෙනස් කරනවා. මගේ අම්මා. මොකක්ද අපි මාතෘකාව? මගේ අම්මා. එහෙනම් අපි මගේ අම්මා කියන මාතෘකාව යටතේ තමයි අද රචනාව ලියන්නේ. ඒ රචනාව ලියනකොට අපි දැන් ඔන්න මගේ අම්මාගේ නම, මගේ අම්මාගේ දම, එහෙම නැත්නම් මගේ අම්මාගේ වයස මෙන්න මේ කියන තොරතුරු වලට නෙමෙයි මූලිකත්වය දෙන්න ඕනේ. එහෙනම් මොනවද? දැන් අපි තුනේ පන්තියේ ඉන්නේ. අම්මගේ නම ගම දෙකේ වයස ලියන්න යන්නේ නැහැ. අපි ඊට වඩා ටිකක් ලොකු විදිහට ලියනවා. දැන් අපි කතා කරපු තොරතුරු එක මගේ අම්මා දස මාසයක් මාව කුස දරාගෙන මාව මෙලවට බිහි කළා. මේ දේවල්ෙන් අපේ දරුවන්ට පුළුවන් තොරතුරු ගන්න. ඒත් එක්කම කිසිදාක මාව කුසගෙනි වෙලා අඬනතුරු බලා නොසිට ඔන්න ඇය මට ආහාර සකස් කර දුන්නා. ඒත් එක්කම දැන් මෙතන දුක්ඛාඛ්‍යාතේ බලන්නේ නැහැ පුතේ මම. තාම අපි සඳහා ගිහිල්ලා නැහැ නේද? තලන්දුර ගිහිල්ලා නැහැ නේද? ඒ නිසා පොඩ්ඩක් අපේ රචනාවේ වචන ටික පොඩ්ඩක් හරබර කරලා ලියන්න විතරයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. අපිට පුළුවන් තරමේ දිගට වාක්‍ය පද ගලපලා වචන තුනකට වඩා වැඩි වෙන්න ලස්සන වාක්‍ය ටිකක් මගේ අම්මා මට සඳක් වගේ සිසිලස දෙනවා, ඉරක් වගේ මට උණුසුම දෙනවා. මෙන්න මේ වගේ උපමා භාවිතා කරලා ටීචර් දැන් ඔන්න ඔයාලට පොඩි හැරෝම් ලක්ෂයක් ලබා දුන්නා විතරයි, ඒ පැත්ත පෙන්නනවා විතරයි ටීචර් වාක්‍ය ටික කියන්නේ. වාක්‍ය කියන්නේ අපේ දරුවෝ, අපේ දරුවන්ගෙන් ගමු වාක්‍ය. එතකොට මම අර කිව්වා වගේ අම්මගේ නම ගම ලිපිනේ වයස ලියන්න හදන්න එපා. දැන් අම්මා ගැන තොරතුරු ලියමු. මගේ අම්මා ගැනයි මම ලියන්නේ මේ. හොඳද? ඇය කියන වචනේ භාවිතා කරන්න පුළුවන් අපිට. නිතරම මගේ අම්මා කියලා ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මගේ අම්මා ගැන ඉස්සෙල්ලාම හඳුන්වා දීමක් කරන්න ඕනේ. එතකොට හඳුන්වා දීම කරන්නේ නම ලියලා නෙමෙයි අපි එයාව. මගේ අම්මා මට කොච්චර වටිනවද කියලා ලියන්න පුළුවන්. අවසාන වශයෙන් මගේ අම්මා වෙනුවෙන් මම හිතාගෙන ඉන්නේ මොන වගේ බලාපොරොත්තුවක්ද? මගේ අම්මාව මම බලා ගන්නවද? හැමදාම ආදරය කරනවද? ඇයගේ බලාපොරොත්තු ඉටු කරනවද? අන්න ඒ වගේ අවසානයක් අපි අරගන්න ඕන. හොඳයි. එහෙනම් ඔන්න අම්මා ගැන තොරතුරු අපි කිව්වා. ඔයාලා චූටි කාලේ රෑ නිදි සුව විඳින්නේ නැතුව නේද කිරි බීලා අතපය කඩන්නේ නැතුව මේ දක්වා හදලා නේද ඔයාලා එක්කම ඉන්න කෙනෙක් තමයි මේ අම්මා කියලා කියන්නේ. හොඳයි. මේ කියපු තොරතුරු එක්ක අනුගත වෙලා කාගෙන්වත් අහන්නේ බලන්නේ හොයන්නේ නැතුව මගේ අම්මා ගැන අපි ලියමු බලන්න වාක්‍ය තුනක් ලියනවා නම් හොඳයි. ඊටත් වඩා හොඳයි පහදක් වා යන්න පුළුවන් නම්. හරි. එහෙනම් ලියන්න බලන්න. දනිදු
Dan itu mana nih yang nama kita lihat wakil. Mage amma mawa dasa masak kusadara gena melote bihikara mage amma mata godak adarei mage amma mata nitarama honda avavada denawa aya harima kriyashili aya ape hama karadara ekadima appa langinma sitinawa avasana washin wakyan kiyan liyala thina wakya tika bohoma honda harima lassana gelapena wakya avasana washin puthe wakya amma gana hitana de oya ha ekko amada adarey kiyanne ehema naththam ammaage aramuna balaporottu itu karana eka mage aramuna kiyala kiyanne ehema naththam samada adareyen mage ammawa bala ganeemata man balaporottu wenawa kiyana tanata enna anne e wage avasana karanna balanna wakya අපි දැන් රචනාවක් පටන් ගත්තාම මේ ගලාගෙන යෑමක් තියෙනවනේ ඉස්සෙල්ලාම හඳුන්වා දීම ඊට පස්සේ ඔන්න චුට්ටක් කරුණු පැහැදිලි කර දීම අවසානයේදී අවසානයක් දැන් මේක අපි එහෙමද සාමාන්‍ය සින්දුවකුත් අවසාන කරලාදී ඇදලා අවසාන පදේ අවසන් කරන්නේ ඉතින් එතකොට අපි දන්නා සින්දු ඉවර වෙනවා කියලා දැන් එකපාරටම මේ ඩෝම් ගාලා නතර වුණාම අර පුතාගේ ලස්සන රචනාව අම්මාට මුළු ලෝකයටම වඩා ආදරෙයි දැන් අම්මා ගැන ඔයා හිතනදී හා දැන් මගේ අම්මා ගැන දිනුවනේ අම්මා ඔයාට ආදරේ කරත් හරි අවසන් වශයෙන් මම හා මම මගේ අම්මාට මුළු ලෝකයටත් වඩා ආදරේ හා අවසානයේ මම හිතනදී කියන්නේ මගේ හැඟීම් අම්මා ගැන කියන්නේ ඒතරද එන්න ඕන දනදු පුතාගේ වාක්‍ය ටික හරීම ලස්සනයි හොඳයි හොඳයි එමනම් අපි බලමු බලන්න අපේ ළමයි දැන් ඔන්න තුනේ පන්ති ළමයි රචනාවක් ලියන අපූර්ව දැන් අපි අර එකේ දෙකේ වගේ අම්මගේ නම ලියන්නේ නැහැ නේද අම්මගේ වයස මෙච්චරයි අපේ අම්මගේ ගම මෙහි එහෙම නෙමෙයි ලියන්නේ දැන් අපි චුට්ටක් ලොකු විදියට හිතලා හරබර වචන ටිකක් දාලා උපමා ටිකක් දාලා මගේ අම්මා මට හඳක් වගේ ලස්සනයි මගේ අම්මා මට මුළු ලෝකෙම තරම් වටිනවා නේද අම්මගේ අම්මා ගැන ලියන්නේ නේද පුතේ Hari, api ahala bala mabalanda dahamige, hari, dahamige waketika gian balanda. Aja gele, rasa kiri kala mata kowa nama. Hari, daham, cuta, ewa sanda, aja gele, kiri kala mata kowa nama. Dan bula mapala, bini mawaket, aja kira kala da, aja kira da, magi, amma, aja ලේ කිරි කර මට පොවා තිබෙනවා දැන් නෙමෙයි පෙවි අපි චූටි කාලේනේ නේද ඒ නිසා අන්න ඒ විදිහට වාක්‍ය හදා ගන්න ඕනේ පළවෙනිම වාක්‍යයට ඇය කියන එක දාන්න එපා මොකද හඳුන්වා දීමක් කරලා නැහැ නේද මගේ අම්මා කියලා තැනින් තමයි පටන් ගන්න ඕනේ ආරම්භය අර ගන්න ඕනේ එහෙම නැත්නම් අපි ඇය කියලා කියපුව ගමන් ඇය කවුද ආ කඩවැවි කරන නැන්දද එළවලු නැන්දද එහෙම නැත්නම් රටේ ඉඳි නැන්දද නේද ආ මලුවේ කොන නැන්දද එහෙම කියලා හිතා ගන්න පුළුවන්. ඇය කියන තැනට මුලම පළවෙනිම තැන දියන්නේ නැහැ. ඇය කියන තැනට යන්නේ දෙවෙනි තුන්වෙනි වාක්‍යවලදී. පළවෙනිම මොකද මගේ අම්මා කියන වචනේ දාලම තමයි හඳුන්වා දීම කරන්න ඕනේ. හඳුන්වා දාමි. හරි. මගේ අම්මා ඇගේ ලේ කිරි කර මට පවා තිබෙනවා. මගේ අම්මා මට රස කෑම හදලා දෙනවා. ආ ඒක තමයි රස කෑම හැදුවේ නැත්තම් ඔයාලා ඔහොම කාලා ලොකු වෙන්නේ නැහැ නේ හැමදාම හදන නලබල බබාලා වගේම ඉන්නවා නේද? ආ එහෙනම් රස කෑම ඇයේ මට ආදරේ. ඇයේ මට ගොඩාක් ආදරේ. හරි. මගේ අම්මා ගැන ඔන්න මම හිතපු දේවල් ටික. ඇගේ හින මම ඉටු කර දෙනවා. ඒගේ හින මම ඉටු කර දෙනවා. ඔන්න හොඳ ආරම්භණක් බලාපොරොත්තුවක් දීලා අවසන් කරලා තියෙනවා. නේද? වාක්‍ය හතරක් නේද දහම දීුවේ? ඔව් ටීචර්. බොහොම හොඳයි. බොහොම ආගේ. හරි. හොඳයි දරුවනේ. දැන් ඔන්න ඔයාලා හැමෝම ලස්සන වාක්‍ය ලියලා තියෙනවා. අපි එහෙමනම් මෙන්න මේ වගේ දැන් ඔන්න අපි වාක්‍ය ලියනකොට දැන් අපේ ළමයි ලියලා තියෙන වාක්‍යත් හොඳයි. බලන්නකො දැන් අපි මෙන්න මේ වගේ වාක්‍ය ලියුවොත් දසමසක් කුසදරා මාව මෙලවට බිහි කළේ මගේ ආදර අම්මයි. අපිට ලියන්න බැරිද මේ වගේ වාක්‍ය? පුළුවන් නේද? දසමසක් මා කුසදරා නේද? ඒ කියන්නේ පුතේ දසමාසයක් මාස 10ක් මාව බඩේ තියාගෙන ඉඳලා තමයි අම්මා මාව මේ ලෝකෙට බිහි කරේ නේද? හිතන්නකෝ එක දිගටම නේද? එක දිගටම මාස 10ක් දැන් අපිට බෑග් එක අපේ ඉස්කෝලේ ගේන බෑග් එක උස්සන් ඉන්න පැයක් දෙනවා. එක දිගටම
පුළුවන් දුස්සගෙන ඉන්න හම්මෝ බරයි කියලා ගලවල දිවින් කියනවනේ නේද ආ අපේ අම්මා හැම කරේ නැහැ නේද අපේ අම්මා අපෝ මේ බඩ ලොකු වැඩි මට බර වැඩි කියලා අපේ වරගල කොහෙන් හරි තියලා තියලා අපෝ වරගල දාගත්තද නැහැ නේද එහෙම කරේ නැහැ ආ මාස 10ක්ම මාව මේ බඩ ඇතුලේ කුස කියලා කියන්නේ බඩේ බඩ ඇතුලේ තියාගෙන මාස 10ක්ම මේ බර දරාගෙන හිටියා නේද මාව මේ ලෝකෙට බිහි කරනකම් ඒ තරම් ඒ වෙනකම් අපි හොඳින් ආරක්ෂා කරගන්න නේද ආ වලවල් උඩින් පැනලා ගියේ නැහැ නේද ගැස්සෙන වාහනවල නැගලා ගියේ නැහැ නේද ආ ඒ නිසා ඔයාලව ආදරය රැක බලා ගත්තා ඔයාලා බඩට ආපු දවසේ ඉඳලම ආ මේ ලෝකෙට ආපු දවසේ ඉඳලා නෙමෙයි ආ මේ අතල ගත්තට පස්සේ විතරක් නෙමෙයි බඩට ආපු දවසේ ඉඳලම තමයි ආරක්ෂා කරේ නේද ආ එහෙනම් ඔන්න අපිට ලියන්න පුළුවන් දසමසක් මා කුසදරා මෙලවට මා බිහි කළේ මගේ ආදර අම්මායි නේද ආ එතකොට තමයි පුතේ රචනාව කියවන කෙනාට අපි ගැන හොඳ පැහැදීමක් ඇති වෙන්නේ ආ මේ ළමයා රචනාවට ලස්සනට ඇවිල්ලා තියෙනවා අපි කියවන අපේ රචනාව කියවන කෙනාව එතනින් ඉස්සරහට අවන් යනනේ ආසාවෙන් අපෝ මේ මේක නම් වැඩක් නැහැ මගේ අම්මාගේ නම චාන්දනි බණ්ඩාරයි එහෙම කියලා ලියලා තිබ්බොත් එහේ ඊළඟ වාක්‍ය කියවන්න ආස හිතනවද නේද ආ නැහැනේ නේද ආ ඒ නිසා අපි කියවන කෙනාට ඉස්සරහට අපිත් එක්කම යන්න ආසිතන විදිහට තමයි පළවෙනි වාක්‍යය එන්න ඕනේ ඒ වගේම මාතෘකාව හඳුන්වා දීමක් මගේ අම්මා හඳුන්වලා දුන්නා මාව දස මාසයක් කුසේ දරාගෙන ඉඳලා බෙලවට බිහි කරපු කෙනා තමයි මගේ අම්මා කියලා කියන්නේ එයාටනේ අපි අම්මා කියන්නේ නේද අපි හැමෝම අම්මා කියලා කියන්නේ අපේ බඩේ තියාගෙන ඉඳලා මේ ලෝකෙට බිහි කරපු කෙනාට නේ ඒ නිසා අපි යාට අම්මා කියලා කියන්නේ ඔන්න හඳුන්වා දුන්නා ඊළඟට නැලවිලිගේ කියමින් දෙතනේ කිරිපවා ඇයම ඇති දැඩි කළා නේද හා ඔන්න ඇගේ දෙතනේ කිරි දීලා අපිව ඇති දැඩි කරා එහෙම නැත්නම් අපිට ලැබුණ ඇගේ රතුලය සුදු කිරි බවට හරවා ඇයම ඇති දැඩි කළා ඔන්න දෙවෙනි වාක්‍යයට අපිට එහෙම යන්න පුළුවන් අපි සාමාන්‍ය වාක්‍ය පහක් දක්වා ගෙනියන්න බලාපොරොත්තු වෙන අපේ දරුවන් තුනේ පන්තියේදී ඒ නිසා ඔන්න අපි බලමු ඊළඟට ආ අපි ඕන්න දස මාසයක් ඔසේ තියාගෙන මේ ලෝකෙ බිහි කළා නිකන් හිටියන ඇගිය රතු පාටලේ සුදු කිරි බවට හරවලා අපිට හොවලා අපි වැටි දෙලි කළා ආ ඒ වගේම තමයි හිරුටත් පෙර නැගිට ආ හිරුටත් පෙර නැගිට මාගේ පෝෂණය වෙනුවෙන් ආහාර සකසා ආ මා පාසල් යවුවා නේද මාව පාසල වෙත යවනවා මගේ අම්මා නේද පුතේ ඒ විතරක් නෙවෙයි මගේ ඔළුව ආදරයෙන් අතගා මගේ වැරදි අඩුපාඩු සකසා මා යහමඟ යැව්වේ මගේ ආදර අම්මායි ඔන්න මගේ අඩුපාඩු හදනවා මාව යහපත් මිනිසෙක් බවට පත් කරන්නේ කවුද මගේ අම්මා නේද ආ ආදරේ නපුරු වෙන්නේ නැතුව ආ කරුණාවේ මගේ ඔළුව අතගාලා මට යන්න ඕන පාර පෙන්වේ මගේ අම්මායි ඉතින් අවසාන වශයෙන් අර අපි කිව්වා කතා කරා වගේ මොන්න ලියන්න පුළුවන් අපිට ආ මගේ අම්මා මට මුළු ලෝකයේම තරම් වටිනවා එහෙම නැත්නම් මගේ අම්මාගේ බලාපොරොත්තු ඉටු කර දීම මගේ එකම අරමුණයි මේ වගේ අවසාන වශයෙන් මගේ අම්මට මම ගොඩක් ආදරෙයි හා අන්න ඒ වගේ වාක්‍යකින් අපි අවසානය ලබා ගන්න පුළුවන් හොඳයි ඒ ඔන්න දෙවියේ අපේ අම්මා ගැන අපේ අම්මා ගැන වාක්‍ය පහක් අපි ලිව්වා දැන් මම හිතනවා අපේ දරුවන්ට තනියම ලියන්න පුළුවන් ඇති අපේ තාත්තා ගැන නේද දැන් මම රචනා මාතෘකාවක් අම්මා ගැන ලිව්වා ගෙදරදී ඔන්න තාත්තා ගැන මේ වගේ ලියන්නකෝ නේද ලියලා බලන්නකො රචනාවක් ලියන්න පුළුවන්ද කියලා මගේ තාත්තා කියලා ආ ලියලා ටීචර් දේවන් ටීචර් බලන්න ලස්සනයිද කොහොමද මේ අපේ දරුවන්ගේ වාක්‍ය රචනා කියලා හරි හොඳයි එහෙනම් ඔන්න අපි අද පිල්ලම් දෙකක් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා අපි ඊළඟට හදන්නේ අන්න ඒ පිල්ලම් දෙක ඉගෙන ගන්න. හරි. එහෙනම් ඔබ සුපත අරගන්න. ටීචර් වචන ටිකක් කියනවා. අපි පිටුව අපේ දෙකද වෙන් කරගෙන මම කියන වචන ටික දෙපැත්තෙන් ලියන්න ඕන. ඉස්සරලාම ලියලා ඉමුකෝ බලන්න දැන් පුළුවන්ද කියලා බලමු අපි වචන ලියන්න මේ ටීචර් කියන වචන ලියන්න. වගුවක් හදාගත්තා වගුවට දැන් මොනවද ලිව්වේ කියලා බලමු බලන්න අපි ආ ඉස්සෙල්ලාම අපි ලිව්වා දෛවය කියලා කොහොමද දෛවය කියලා ලිව්වේ බලන්න මෙහෙමද ලිව්වේ කියලා ඔයාලා
Daiwaya. Apa yang tadi juga? Hah? Mana tadi yang tadi? Hah, handai handai. Eh, mana itu namanya? Godak handai. Ini kan orang kiri yang kalau Maitreya. Maitreya. Apa yang tadi juga? Ini mana bukan? Maitreya. Apa yang tadi juga? Hah, orang Daksha ini. Hah? Handai ya namanya. Hah? Ini kan Chaitya kiwa dijo. Chaitya. Chai. Chai tia ya chai tia neve chai tia ya neda hai neva di wala oyala shok ne madada madada tia indala tia nane hai panda eira hada chai lamaya tiwa mama mana nubu tana lila tia neva di kia Shailamaya. Tala di shayana hima dala. Shailamaya kira di uda. Ah, mandi daksha lamaya di kaki ini hina. Ini ada mangkwa. Dairya. Kira. Dairya. Kau mandi lila di ini hina. Dairya. Payalin pasi. Yana halurat pasi, yana halurat pasi, yana shiri ni nai kela pi gana gata nai du, ah ika tama, mei ma di wala dahi wia, kama kela dahi wia, yana mei dahi wia, hari, ah ma dada ma ma dada, kama pala mo wawa sana ti chiko wai de kela, nai du, kena kama da wai de di du, wai, de, kena, udu wala pasi yana ta pi dama mei, ma kai, yana shiri. Why there? Hari? Pamali wada? Oh, hari. Nah, itu kata, oh, sama kiwa. Ani kata, kau mana kiwa? Mama kau kau shalle kiwa. Nih, ah? Kalau lagi panti wala, tapi mau kau shalle. Kau mana lagi? Nih, mana lagi wada? Kau mana lagi kiwa? Kau shalle kiwa, ah? Oh, mana dia? Ah, eh, mana dia pulang main berarti? Hah? Eh, mana dia pulang main berarti? Ah, kau orang orang main macam kita main berarti, eh, mana dia main lagi ya? Hah? Ah, orang mana pulang main hiti, mana dia tak? Eh, mana main hiti, dia pulang main hiti ya? Ah, honda. Ah, tahu jenis ya? Hacky ya? Kuselat tahu, lakshat tahu, kau shalnya? Hah? Kau shalnya? Ini apa macamnya? Tama sau bahagia, sau. Ayo na, balam ko mo na din siya. Sao, ba, gya, ug, ya, wenu mo to na yan siya dyan. Sao, ba, gya. Ayo mo na din natin din? Ah, ye, ye, kilo na kati udo pani na hari. Gila tin na may hari. Kaya bigyan dito na may hari. Eh, na nga na uka. Ah, Nawa kelak tu orang hari lese ini ni, hari ini dah ngapit tu. Masa ni ni sah nawa kelak ni, ni naukau kelak ni, jangan lupa lama ini, ni naukau. Ayam ni lelai mana? Ha, mana yang mana? Eh, ni orang pergi ni pergi lagi, ye kelak. Ini nak ada bau tikar, bau tikar. Mana? Ni tu ni mana dia? Bau tikar. Ah, ini malay mana orangnya? Orang bayar ni pulau angkat tu, ni ada. Hari. Ini apa tu? Lau tikar. Lau tikar. Lau tikar. Eh, mana dia orang? Hah? Ah. Mana yang mana? Eh, mana dia orang? Mana? Bom mana? Lau tikar. Ini apa tu? Awak sahaja macam ni. Yawun, kau mana dia tu? Yawun itu yang tarun. Ni kalau kita mana cara ni yawun? Yawun sama aja, kita paling jangan kalau ni leh jangan main tu, ha? Yawun, ha? Hamba. Ini nanti macam ni, kau mesti hari ni pulak main hari satu hari ni ni. Ini nanti apa? Main ni, aku roti kat sini tikar, ambil. Barangan.
ඒ වට ඔයාල ශබ්ද නගර ඔය වහල උළු ගැලවෙන්න ජනෙල් විසිවෙන්න හයියෙන් කෑ ගහලා කියන්න ඕන. හරිද? හරි. කියන්න. දයි. මයි. අම් මොදේ කරන්න දයි මැද්දද දයි මැද්දද කියලා අහනවා වලනේ. දයි. මයි. චයි. ශයි. දයි. බය කරන්න කියන්න දයි. වයි. වයි. අවසානයේ දැනුණ හැම ශබ්දයක් අවසානයේදීම එකම ශබ්දයක්. ඔව්. මට ඔව් ඉංග්‍රීසි හොඩි අකුරකුත් තියෙන අය විදිහට නේද? හරි. මොකද්ද ඇහුණ ශබ්දේ? කවුද හඳුනාගත්තේ? මට කියන්න බලන්න. දයි, මයි, චයි, ෂයි, ධයි, වයි කියද්දී හැම එකේම අවසානයේ ඇහුණ ශබ්දයක්. කවුද හඳුනාගත්තේ ඒ ශබ්දේ මොකද්ද කියලා? හරි. ජන්නි හඳුනාගත්තලු. සෙනොලොත් හඳුනාගත්තලු. කොම්බු දෙක කොම්බු දෙක සනෝ ශබ්දේ මොකද්ද? අයි. අන්න හරි. ටීචර් ඇහුවේ හෙල්ලව නෙමෙයි ශබ්දය. ශබ්දේ මොකද්ද? අයි. බලන්න. දයි. මයි. චයි. අයි කියනවනේ. ෂයි. අයි. ධයි. අයි. නේද පුතේ? වයි. අයි. අයි ශබ්දේ තමයි ඇහෙන්නේ. අයි ශබ්දේ නේද පුතේ මතකයිද? මෙන්න මෙහෙම ලියවා මතකද? අයි ශබ්දය. හරි. අපේ ජනනි කිව්වා අයි ශබ්දයේ නේද පිල්ල. පිල්ලම තමයි පුතේ කොම්බු දෙක. පිල්ලම හරි. පිල්ලම කොම්බු දෙක. හැබැයි ශබ්දය අයි ශබ්දය. හොඳයි. එහෙනම් ඔන්න මේ පැත්තේ අපි හඳුනාගත්ත වැඩේ ඉවරයි. දැන් අපි යමු අනිත් පැත්තට බලන්න. අපි එහෙනම් කියමුද වචන ටික. කියන්න. කෞශල්‍ය. කියන්නකෝ. කෞශල්‍ය. සෞභාග්‍ය. නෞකාව. භෞතික. ලෞකික. යෞවන. දැන් මම කියලා ඉවරට පස්සේ කියන්න කියලා කිව්වට ළමයි දක්ෂයි මාත් එක්කම කියනවා. ඒ නිසා තමයි මමත් ඔයාලත් එක්කම කියන්න ගත්තේ. හරි. එහෙනම් දැන් ඉදි අඳිනවා අකුරු ටිකකට ශබ්ද කරන්න ඕනේ. හයිය. මම බලාගෙන ඉන්නේ ඔය තකරන් උඩ යනවද තහඩු උඩ යනවද ඔලු උඩ යනවද කියලා මට පේනවා. මම බලන් ඉන්නේ හයියෙන් කෑ ගහලා කියනවද කියලා. කව් සව්. අපි ඊයේ හදලා බිව්වනේ සව්. ඒ සව් නෙමෙයි මේ සව්. හරිද? ඊයේ කඳ හදලා බිව්වනේ සව් ඔයාලා. ඒක තමයි. ඒ සව් නෙමෙයි මේවා. මේ සව්. නව්. ඉංග්‍රීසියෙන් නම් නව් කියලා කියනවා දැන් කියන්නේ නේද? හැබැයි ඒ දැන් කියන්නේ කියන නව් නෙමෙයි මේක සිංහල නව්. නව්. භව්. භව්. බල්ලෙක් වගේ භව් කියවොත් බෑ. බල්ලෙක් වගේ භව් භව් කියලා බෑ. භව්. මොකද වෙන්න ඕනේ? බය කරන්න කියලා මහ ප්‍රාණ බව්. හරි. ලව්. ඉංග්‍රීසියෙන් නම් දැන් මේකට කියන්නේ ආදරය කියලා නේද? ලව්. හැබැයි සිංහලෙ මේ විදිහට අපි කියන්නේ ලව්. යව්. යමු යමු පෙරට ඇදී යව් යව් යව්. ඒ යව් නෙමෙයි මේ යව්. යව්. හරි. එහෙනම් කියවන්නේ කව්, සව්, නව්, භව්, ලව්, යව්. අවසානයේ දවන ශබ්දයක්. ශබ්දය හඳුනගන්න බලන්න. කවුද ශබ්දය හඳුනගත්තේ? හඳුනගත්තලු ඉෂිනි. ඉෂිනි එහෙනම් මට කියන්න බලන්න මොකද්ද ශබ්දය? අවසානයේ දෙන ශබ්දය. උ ශබ්දය. ඌ නන්නේ. ඌ කිව්වොත් එහෙනම් අපිට ගන්න වෙන්නේ මොන කෙටි පාපෙල්ල. ඌ නෙමෙයි. තව එකක් එක එකතු වෙලා ඉන්නේ. කාටද කියන්න පුළුවන්? කාටද හඳුනගන්න පුළුවන් මේ සෙවුනි? කියන්න බලන්න සෙවුනි. සෙවුනි නිකන් ජපානේ වගේ ලස්සන කුඩයක් වගේ මට පේනවා. පිටිපස්සෙන් ඉහිලලා තියෙනවා වගේ.
Hari Japani namage ha kamanna kiyana ko balanna kau sau nau kiyaddi avasan dena shabde mokadda u vitarak neve au ha au anna hari au ingenam onne api shabde handina gatta au api eka mulima liyamamuko menne mehema korak oyala igena gatta mata kayene neda au Mana tanggal sama tanggal lagi yang mana region kombu saha itu mereka mau kada region kombu saha kombu kombu bicara kombu saha gayanu kita anna hola kombu saha gayanu kita dan cuta sama tanggal bela mau ke deke panti api dan aurut dak ke dalam parana ini memang pilang ini kena kena neder ah Eka nisa ya kan mie wanita ini terbalik tak kerana mie asal ini kerana kita kewe kombu saha gaya no kita kombu saha gaya no kita orangnya aw shabde ini dana pilihan honda ini nang ada orangnya pote ay shabde saha aw shabde ay shabde saha aw shabde tamai padam kan dan orangnya honda itu mata kaina ay sandha kombu dek Aku sandha kombu ha gaya nu kita. Mata kedua berana honda teman. Mata kedua. Oh, hina mana wakki kieno? Ah, me deka khalala me dalah mama wakki kieno. Liana puluan dek kira balam ada? Ah, balam itu liana puluan dek kira. Hari, hina mau bosu poten? Mam me kieno wakki liana balan? Vaidyavarayage nama kaushalyayi kaushalyayi hari Tapi yang nambah lama lalu itu waktu hari dekat lebaran. Wajib beri lagi nama kaushalya. Nih mana lagi lebaran? Wajib. Dia. Ve ya gi vaidyavarayage den tunawasare madhyakshare rulen 4en 3 udi rulen bhagayak gine chakuru ithuru 4en 1 yak rulen bhagayak gine chakuru yak rulen 4en 1 Hari Vaidyavarayage nama nama Kaushalyayi kau ini namanya au shabdaya aava kombu sadayan kitta matana tiyenna ona
Dan betul nama kami sahut ya kita di anda puluang, syarannya, itu namanya sahuna kita jadi wafnya, hadi api hati awak, khusus tawa, bakshe tawa, jadi kira mana, ani wala mudaan none, tawa di sharma tama, au shaliyai, hari, onna, api lagi kuala bini mangke. Hari deh mau gimana? Nih baru dulu ya tapi enak banget, bohongnya honda. Enak apa balon ini langsung bawa kiri kiri lah. Dewi nih bawa kiri mau tuh enak ya mau gimana tuh bela? Dewi nih bawa kiri tamai. Shailamaya, Pratimavak. Yauvanayeku Seduwa Han, itu balamu Final yang kita pakai hari ini kira Shailamaya Jadi yang kita galing-galing karabu Shai Nina kamu dekat, ayat sabda sandha, taluja shar akurat. Nila, ma, ya, pratimawa, pra. Hal sabda ekaya dengar sabda sandha api dua. Takaranshe, nede, r, ti, ma, va, ek, yauvana yeku, ekan taruna kene, yauvana yeku lagi ane. Taruh nak ini, yau, au shabde, enak kombo sah, gaya kita, yau waniku, sedua. Hari, orang lihat buat ke hari deh, ni mana dia deh, oh, ini aku balam tu mili buat ke, awal gelika, via demin, cai teyak. Idikalah, kan? Hah, balam balam ni, pau jadi ke pau, au, sabde, ni deh, pau, ah, enak payahnya deh, au sabde sana bilangan aku mau sah, dah, okay, ter. Pau jadi ke. Chai teya, ini nang ai shabde tapi dan nama dan ekonomi dek chai Teyak Idikala Idikala
Api au shabde sa ai shabde ni wala dawa wakki wala bawita kala yutu aakaraya tama dagone me widiyata porudu puhuna one honda ehema nan api pillang godak neda pillang godak shabdak ekka me widiy igena gatta eden e pillang tikak ekka api pillang padama metane awasana wenawa e ranata api balanna hadanne oyalat ekka demana padama katha karanna Demala bahasa yang mana daruan ya, aku pas selesai punca punca ilmu keran dari hadan. Mana fan apa? Hah? Emang itu mana fan selapnya? Dan mulai mana fan itu game dia, mana fan nama bawa kita beri naya tawai. Hebat mana kita mana fan yang kena keluar, fan selak kena macam dalam tiang dalam puluan, fan selak kena macam dalam apa itu rodan, mana ini? Mana fan ada ini? Kita nama mulai mana keran ilmu beri itu dia. Hah? Enam mata kena macam itu dia, demala bahasa ini orang ada dana. Pen itu kira apa tuh? Penai kira. Den itu kira macam itu kira macam ini dana. Dan yang enak orang waktu sampun kira ini hati awat dia no. Hari. Eh, nama kita kira berada di sampun kalau waktu ya. Kau hamil dari levida tiye ni kira. Orang sampun kalau waktu kau hamil dari levida tiye ni kira kahat kira apa peluang. Hari. Darani. Kira berada darani. Enakku penai tarunggal. Enakku peni tarunggal, bohong honda. Enam mata kiat dia pidan nama kian, baca deh samai. Enakku, ah, enak apa pidan pulua? Enakku, pena pidan apa pidan nama? Peni, denna ganne, ah, kanne, awa bi kurdo nani, ni deh. Eke panti aja, ah, denna kian lo tarunggal. Enak api, ini kita melihat mo, tarung, gel, enak kupenai tarung gel, hari, ini nang orangnya, madu pensel ada, madu pensel ada, kau mau dekian, pensel dekian apa, pensil kira, ni deh, hari, mang orang orang tahu bahagia, alia ada deh, ha. Mata pensel dengan, orang api, paling kiraai, ini naga tu mata pensel. Apa baru pensel kiraai? Dengan, ini orang paham tak kiraai? Apa pensel aku hilang ni? Mana pensel dengan? Kau bayar dana kene kiraai pensel dengan apa pensil kiraai? Hai. Kian aku hendak beli katosan, kardu pulang. Ah, boleh kalau mai orang yang hendak ni, kian balap urut ini, boleh mana? Hari, mana kian balan ya? Apa dia halal balam Lisa ya? Lisa, kamu tu kian. Enakku. Pensil tarunggal. Enakku pensil tarunggal. Ibu mahu dah. Enakku pensil tarunggal. Hari. Eh na? Mata watu raden. Ina kita mahu kena mata watu raden. Dan pensil tu kute pensil tiannya. Eh na? Enakku tarunggal. Dekam eh di dalam kian dua. Enakku pensil tarunggal kian. Hari. Ha. Onna. Ini lah macam mata waktu raden. Mata waktu raden. Ini nanti baru muka kamu dekian ni kira. Waktu raden. Waktu raden baru mana waktu kian. Dan baru muka dekian kira. Tanir mana waktu kian kute. Tanir, hari, mama E macam ni dia nama, kita ala he nama dia ni beran ni, itu lo kertas tu ke sampul nak beran. Tanir, he nama, kita kau mula batera tikak deh, mata batera deh, mata batera deh, kira illah.
හරිද හදලා කියන්න පුළුවන් හ්ම් හරිද හදලා කියන්න පුළුවන් සුභග කියන බෑන සුභග එනකු තන්නේ තරුංගල් එනකු තන්නේ තරුංගල් බොහොම ලේසි නේද එනකු තන්නේ තරුංගල් දැන් ඔන්න භාවිතා කරන්න ඕන භාවිතා කරොත් තමයි මේවා අපිට පුළුවන් වෙන්නේ හොඳයි එහෙනම් ඔන්න දෙමලේ ඉල්ලීම් තුනක් කරන්න කීයක්ද ඉල්ලීම් තුනක් කරන්න දැන් ගන්න මට පෑන දෙන්න මට පැන්සල දෙන්න මට වතුර දෙන්න ඔය තුනෙන් අපිට පෑනට පැන්සලට වතුරට කියන නම් තුන විතරයි විශේෂයෙන් මතක තියාගෙන ඉන්න ඕනේ එහෙනම් මට කියද එනකු දෙන්න කියද තාරුංග මේ වචන දෙක දන්නවනම් අපිට පුතේ ඔන්න මේ අවස්ථා තුනම භාවිත කරගන්නේ හැකියාව තියෙනවා නේද හරි එහෙනම් දැන් ඔන්න අද ඉඳන් ගෙදර පටන් ගන්න මට වතුර දෙන්න මට වතුර දෙන්න කියලා අම්මට කියනකොට කියන්නේ කොහමද එනකු තන්නේ තාරුංගල් එනකු තන්නේ තාරුංගල් අම්මා කියන්නේ එතකොට අම්මා වතුර දෙයි අපි අයියාගේ පැන්සලක් කියනවා නම් එනකු පෙන්සිල් තාරුංගල් අන්නා නැතන්න එනකු පෙන්සිල් තාරුංග කියලා ඉල්ලන්න පොරොන්දු වෙන්න අපිට මොකක් අපි අක්කගේ පෑයක් ඉල්ලනවා කියලා එනකු පේනේ තාරුංග ලක්කා කියලා ඔන්න කියන්න පොරොන්දු වෙන්න එතකොට තමයි පොතේ අපි භාවිතා කරන තරමට තමයි අපිට අවබෝධයට එන්නේ භාවිතා කරන තරමට තමයි අපිට මතක තියාගන්න ලේසි පාසු වෙන්නේ හොඳයි එමනම් ඔන්න අපි දෙමළ භාෂාවෙන් සුබද ඉල්ලී වාක්‍ය විදියට දැන් අපි එකෙන් එකේ පන්ති වල දිගෙන ගත්තේ වචන විදියට ඉල්ලීම් කරන්න නේද දැන් මොන වාක්‍යයක් විදියටම ඉල්ලීමක් කරන්න සුහද ඉල්ලීමක් කරන්න අපේ පන්ති අපේ යාළුවන්ගෙන් අපි දන්නවා තවත් ඉල්ලීම් කීපයක් තියෙනවා ඒ ඉල්ලීම් කීපය අපි ඊළඟ දවසේදී පොරොන්දු වෙනකන් අදට අපි අපේ පන්තියේ නිමා කරනවා එහෙනම් අපේ දරුවන්ට අද මවබස පාඩම දෙමළ පාඩම හොඳට පැහැදිලි වුණා කියලා මම හිතනවා